ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර 2009 දෙසැම්බර් 27 වෙනිදා එක් දින තරගයක් ආරම්භ වෙනවා. මේ තරගයේ පන්දු වාර 23යි පන්දු 3කට සීමා කරන තරග තීරකයන්ට සිදු වෙනවා. ඒකට හේතුව තමයි එදා තරගයේ තිබුණු තනතිල්ල අසාමාන්‍ය විදිහට ප්‍රතිකරුවන්ට අනතුරුදායක විදිහට හැසිරෙන තනතිල්ලක් බවට තීරණය වීම. මේ තරගයේ නතර කරන අවස්ථාවේ පන්දු යවමින් සිටියේ සුදීප් ත්‍යාගී කියන වේග පන්දු යවන්නා. ඔහුගේ පන්දුවක් කණ්ඩම්මගේ හිසට ඉහළින් අසාමාන්‍ය විදිහට ඉපිලී යාමත් එක්ක තමයි තරගයේ නතර කර දමන අවසන් තීරණය විනිසුරුවන් සහ තරග තීරකයන් ලබා ගන්නේ. එදා තරගයේ ජාත්‍යන්තර එක් දින වරම් දිනාගත් මේ ත්‍යාගී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම තුරුම්පුවක් වුණු සංගක්කාරගේ කඩුල්ලත් එවෙදි දවාගෙන තිබුණේ. මේ විදිහට මතක හිටින විදිහට ජාත්‍යන්තර පිටියට එන මේ ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට සමු දෙන්න තීරණය කළා. ඒකත් මතක හිටින සමු ගැනීමක් බවට පත් වෙයි. මොකද මේ විදිහට ත්‍යාගී ඉන්දියාවේ ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමු දෙන්නේ එල්පීඑල් ගහන්න කියලා තමයි ආරංචි වෙන්නේ. ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර එක් දින තරඟ හතරකටත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක T20 තරඟයකටත් සෙල්ලම් කරලා තියෙන මේ ක්‍රීඩකයා IPL තරඟාවලියේ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමත් නියෝජනය කළ ක්‍රීඩකෙක්. 2010 අන්තිම වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් ගහපු මේ ක්‍රීඩකයා දැන් වයස 33ක ක්‍රීඩකෙක්. සුදීප් ත්‍යාගී එල්පීඑල් තරඟාවලියේ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට තමයි සූදානම් ඉන්නේ. ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රතිපත්තියක් විදිහට තියෙන විශ්‍රාම නොගිය කිසිම ක්‍රීඩකෙක් IPL හැර ඒ වර්ගයේ වෙනත් කිසිම T20 තරගාවලියකට සෙල්ලම් කරන්න බෑ කියලා තියෙන නීතිය නිසා මේ ක්‍රීඩකයා මේ විදිහට ඉන්දියා කණ්ඩායමක ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වලට සමු දීලා LPL ගහන්න ලංකාවට එනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.